ජෙස් පිටයි දැන් අපි එක් වෙන්නේ මෙඩියාගේ යාඥාව වැඩසටහන් පෙළේ 6 වෙන්න සමගයි අද දින අපගේ කතා දෙකෙහි පළමු වන තේමාව මම හැර යාම ඉජිප්තු කාන්තාරයේ ජීවත් වෙච්ච එක්තරා තාපසතුමෙක් භාවනා යෝගීව හිටපු එක්තරා තාපසතුමෙක් එතුමාගේ භාවනාවන් අතරතුර බොහෝ පරීක්ෂාවන්ට මුහුණ දෙන්නට පටන් ගත්තා. ඒ නිසා එතුමාට මේ දරා ගන්නටම බැරි තත්ත්වයක් වූ නිසා එතුමා තීරණය කළා එම ආරාමය හැර යන්නට. එතුමා කල්පනා කරන්නට ඇති ස්ථානය මාරු කිරීමෙන් යම් කිසි ප්‍රතිඵලයක් ලැබේය කියලා. කෙසේ වෙතත් සියල්ල සූදානම් කරගෙන එම ස්ථානය හැර යන්නට එතුමා සූදානම් වෙලා තමගේ පාවහන් දෙක පැලඳ ගන්න අතර එතුමා දකිනවා තමා වගේම තව කෙනෙක් තමාට නුදුරින් ඒ පුද්ගලයාත් පාවහන් පැලඳ ගන්නවා. එතුමාට ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා. එතුමා අහනවා ඔබ කවුද? මම එවිට ඒ පුද්ගලයා පිළිතුරු දෙනවා මම ඔබ වෙමි කියලා. එතන ඊට පස්සේ පුද්ගලයා පිළිතුරු මෙන්න මෙහෙම කියනවා. ඔබ මෙතනින් පිටත් වෙ යන්නේ මා නිසා නම් ඔබ යන කොයි මොනම තැනකට හෝ මමත් යා යුතුයි. ඔබ කොහේ ගියත් ඔබ සමග මමත් යා යුතුයි. ඒ නිසායි මමත් සූදානම් වුණේ. ඉතින් කුමක්ද අපිට මේ ලැබෙන පණිවුඩේ වදන? ඔබ ප්‍රතික්ෂේප කරන සහ ප්‍රාර්ථනා කරන යන කාරණා දෙකම ඔබ තුල පවතී. ඔබ ප්‍රතික්ෂේප කරන සහ ප්‍රාර්ථනා කරන යන කාරණා දෙකම ඔබ තුල පවතී. ඒ නිසා ඔබ යමක් තදින් ප්‍රතික්ෂේප කරනවද තදින් ප්‍රාර්ථනා කරනවද මේ දෙකම ඔබ තුල පවතින දේවල් වෙනවා. ඒ නිසා අපි අවදි වෙලා බලමු අපේ ස්වභාවයට අපේ ක්‍රියාකාරකම් වලට මේක මොනතරම් වැදගත්ද කියලා. දෙවන කතාව ශුද්ධවන්ත මිනිස්සු. එක්තරා මිනිසෙක් තමගේ වෛද්‍යවරයා හමු වෙන්නට ගිහිල්ලා කියනවා ડોક્ટર මට ඔළුව කැක්කුමක් තියෙනවා හොඳ වෙන්නේ නැති. ඒ නිසා ඔබට පුළුවන් ද මට මේකට ප්‍රතිකාරයක් දෙන්න මේ ඔළුව කැක්කුම නැති කරගන්න? වෛද්‍යවරයා කියනවා ඔව් මම ප්‍රතිකාරයක් දෙන්නම්. ඊට කලින් මට කියන්න මට මේ රෝගය හොයාගන්නට ඕන. ඒ නිසා මට කියන්න ඔබ මත්පැන් භාවිත කරනවාද කියලා. ඒතර පිළිතුර තමයි අපෝ මම මත්පැන් කටේවත් තියන්නේ නැහැ. ඊට පස්සේ වෛද්‍යවරයා අහනවා එහෙනම් දුම්වැටි එහෙම? එවිට මේ මනුස්සයා කියනවා දුම්වැටි මම දුම්වැටි ප්‍රතික්ෂේප කරනවා. ඊට පස්සේ වෛද්‍යවරයා කියනවා මම මේ මහාන එක සුදුසුද දන්නේ නැහැ. ඒත් මම අහන්න ඕන වෛද්‍යවරයෙක් හැටියට ඔබට ඔය වෙනත් සම්බන්ධකම් එහෙම ගෑනු අයත් එක්ක එහෙම සම්බන්ධකම් තියනවාද? ඒ නිසා මානසික ප්‍රශ්න ඇති වෙලා ඔලුව කැක්කුම තියෙන්න පුළුවන් නේ කියලා. එතකොට ඒ මනුස්සයා කියනවා දොස්තර මේ මොනව කතා කරනවද මන්ද ගොඩක් තරහ ගිහිල්ලා. දොස්තර මහත්තයා මේ මොනව කතා කරනවද මන්ද? මම එහෙම කරනවා තියා මම රෑ 10 වෙද්දි නිින්දට යන මිනිස්සෙක්. මම ඔය ඔබ කියන කිසිම දෙයක් කරන කෙනෙක් නෙමෙයි. එතකොට වෛද්‍යවරයා කියනවා මට දැන් හොඳටම තේරෙනවා ඔබගේ ප්‍රශ්නය මොකක්ද කියලා. ඊට පස්සේ අහනවා ඔබට එහෙම තිබෙනවාද යම් කිසි ඔළුව කැක්කුම නිකන් අනිනවා වගේ නෙමුණ හරි කටුවකින් වගේ අනිනවා වගේ ඔළුවට දැනෙනවා නිදි කට්ටකින් අනිනවා වගේ දැනෙන ගතියක් තියෙනවා. ආ ඔව් එහෙම දෙයක් තියෙනවා තමයි මට. වෛද්‍යවරයා කියනවා
ඒක තමයි එහෙනම් මම හොයාගත්තේ. ඉතින් මිනිස්සු ගොඩාක් සතුටු වෙනවා. වෛද්‍යවරයා කියනවා ඔබට තියෙන ප්‍රශ්නේ තමයි ඔබ බොහෝම සුද්ධවන්ත මිනිසෙකු නිසා ඔබ කලින් කියපු කිසි දෙයක් කරන්නේ නැති සුද්ධවන්තයෙක් නිසා ඔබගේ රැස්වලල්ල ටිකක් තද වැඩි. ඔබේ රැස්වලල්ල ටිකක් තද වැඩි. ඒ නිසා මට කරන්න තියෙන එකම දේයි ඔබගේ රැස්වලල්ල ටිකක් බුරුල් කරන්න ඕන. ඔය තද රැස්වලල්ල එතකොට ඔබේ ඔය ඔලුගක්කම හරි යනවා කියලා. ඉතින් ඒ නිසා අපි කල්පනා කරමු අපි හිතන තරම්ම අපි සුද්ධවන්තද කියලා. ජෙසුපේටයි මම ජාමිකව මනෝහර සුබෙන් සොයුරු ඉතාලියේ රෝම නගරයේ සිට.